බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව කියනවා ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් හඳහන් ජෝතිෂ චිරස්තීන ධර්ම කියලා. තිරිසන් ධර්ම කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක මනුෂ්‍ය ධර්මයක් නෙමෙයි තිරිසන් ධර්මයක්. උපසම්පදා භික්ෂුවක් හැටියට අපිට කවදාක්වත් නූලක් මතුරුලා කෙනෙකුට වඳින්න බෑ. උපසම්පදා භික්ෂුවක් හැටියට අපිට කවදාක්වත් තව කෙනෙකුට බෙහෙතක් කියන්න බෑ, බෙහෙතක් දෙන්න බෑ. ඒසා විනය තුලින් බුදුරජාණන් වහන්සේ අපිව ආවරණය කළා තියෙනවා මහත්තයෝ. ඒ නිසා මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් ජෝතිෂ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා තිරිසන් ධර්ම කියලා. මොකද බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පණවන්නේ සංස්කාරයන්ට යටත් කරලා මහත්තයෝ. සංස්කාරයන්ට යටත් කරලා පණවපු ලෝකයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ධර්මය අනුව කිසිම කෙනෙකුට මේ ලෝකයේ අසාධාරණයක් වෙලා නැහැ මහත්තයෝ. කෙනෙක් කන්න නැතුව අනාථ කඳවුරක බඩගින්නේ දඟල දඟල ඉන්න පුළුවන්. ඒ කෙනාටත් අසාධාරණයක් වෙලා නැහැ මහත්තයෝ. මෙතනින් එළියට යනකොට පුංචි දරුවෙක් පාරේ මරලා දාලා ඉන්න පුළුවන්. ඒ දරුවාටත් අසාධාරණයක් වෙලා නැහැ මහත්තයෝ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කළා වූ දෙයයි අපිට මේ ලැබිලා තියෙන්නේ කියලා. ඔබ මේ මොහොතේ ඔබේ ඇහෙන් කඳුලක් කෙලනවා නම් ඒ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා පින්වතුනි. ඔබ මේ මොහොතේ හිනා වෙනවා නම් ඔබ සංසාරේ කාව හරි සතුටු කරලා තියෙනවා. එහෙනම් හිනාව කියන්නේ කඳුල කියන්නේ ඔබ විසින් කරගත් ආ වූ දෙයක්මයි. එහෙනම් හිනාවට ගැටිලවත් කඳුලට ඇලිලවත් තේරුමක් නැහැ පින්වතුනි. එහෙනම් මේ ජීවිතයේ ජීවන ගමන යද්දී අපේ ජීවිතේට යම් ප්‍රශ්නයක් ගැටලුවක් බාධකයක් එනවා නම් මහත්තයෝ අපි ඒ තුලින් දකින්න ඕනේ මොකද්ද? අපේ අකුසල් විපාකයක් තමයි මේ විපාක දෙන්නේ කියලා. අපි අකුසලයක් විපාක දෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? කුසලය තුලින් ශක්තිමත් වෙන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතේට ප්‍රශ්නයක් එද්දී ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් පස්සේ නම් යන්නේ ඒ ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන දිශාවකට නම් කවදාක්වත් යන්නේ නැහැ පින්වතුනි. ඒක හේතුඵල ධර්මයක්. මොකද අකුසලයේ උදෙසා අකුසල්මයි අපි වඩා ගන්න. අකුසලයේ උදෙසා තිරස්සීන ධර්මයන් අපි වඩා ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ ජීවිතයේ යම් ප්‍රශ්නයක් බාධකයක් ගැටලුවක් මතුවෙනවා නම් ඔබ බෝධි පූජාවක් තියන්න, දානයක් දෙන්න, හැකිතාක් පින්කම් කරමින් කුසල් දහම් කරමින් අතීතයේ ඔබ කළා වූ අකුසල් කුසලය තුළින් යට කරගන්න දක්ෂ වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ මේ ධර්මතාවය පිළිගන්නේ නැතුව ඔබ යంత్ర මන්ත්‍ර ගුරුකම් චිරස්තීන ධර්මතාවයන් පැත්තෙන් ගියොත් ඒ ඔබ ජීවිතයට එකතු කරගන්නේ මෝහයයි පින්වතුනි. මෝහයයි ඔබ ජීවිතයට එකතු කරගන්නේ. ඔබට කිසිම දාක මේවා පස්සේ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි වූ සද්ධාව නම් සකස් කරගන්න බෑ. මොකද මේවා අන්නේ සීලවුත ගණේටයි වැටෙන්නේ. එනිසා ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගන්නවා නම් ඔබ හේතුඵල ධර්මයන් අනුව ජීවිතේ දකින්න පුරුදු වෙන්න. අපේ ඉදිරියට ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් අපිම සංසාරේ කළා වූ අකුසලයක් හැටියට ඒක දකින්න දක්ෂ වෙන්න. ඒ අකුසලය නිතරම කුසලය තුලින් ශක්තිමත් කරගෙන අකුසලය කෙරෙහි බිය ඇති කරගෙන කුසල් මතම ජීවිතය ගොඩනගා ගන්නවා කියලා චිත්තයක් ඇති කරගන්න. යම් හේකින් ඔබලා සීමාව ඉක්මවලා යంత్ర මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂ පටුපස්සේ ගියොත් ඊළඟ ජීවිතේ අනිවාර්යෙන්ම මන්ද බුද්ධික ජීවිතයක් තමයි ඔබලාට ලැබෙන්නේ. වර්තමාන සමාජයේ වේගයෙන් මන්ද බුද්ධික ජීවිතවල ප්‍රමාණය වැඩි වෙනවා පින්වතුනි. මේ මන්ද බුද්ධික භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතයේ මේ මෝහය වැඩිමේ හේතුඵල ධර්මයක්මයි. එක හාමුදුරුවෝ කෙනෙක් ජීවත් වුණා. උන්වහන්සේ මුළු ජීවිත කාලෙම යంత్ర මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂේ තමයි සිද්ධ කළේ පින්වතුනි. මේ හාමුදුරුව අපවත් වෙනවා. මේ හාමුදුරුව අපවත් වෙලා ඒ ආරණ්‍යෙම ප්‍රේතෙක් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා පින්වතුනි. මේ ප්‍රේතයා මන්ද බුද්ධික ප්‍රේතේ. මේ ප්‍රේතයා ඔළුව කරකවනවා, කොන්ද උස්සනවා, අතපය ගස්සනවා. බලනකොට මේ ප්‍රේතයා මන්ද බුද්ධික ප්‍රේතෙක් පින්වතුනි. එතකොට ප්‍රේත ලෝකයේ ඉපදුනත් මන්ද බුද්ධික ප්‍රේතෙක් වෙලා උප්පත්තිය සකස් කළේ. ඇයි? ජීවිත කාලය තුළ මෝහයයි ජනතාවට බෙදලා දුන්නේ. මුලාව, මෝඩකම, සංස්කාරයෙන් ලෝකයාව බැහැර කළා. එනිසා ඔබලා මේවා පසුපස්සේ ගමන් කළොත් පින්වතුනි මේ ජීවිතේ විනාශය කරා යනවා වගේම මතු ජීවිතය මන්ද බුද්ධික ජීවිත ලබා ගන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි සිහි තබා ගන්න ඕනේ. එනිසා සංස්කාරයන් මත ජීවිතේ දකින්න
මෙතන ඉන්න කාටවත් කොතනකටවත් අසාධාරණයක් වෙලා නැහැ පිංගතුනි. ඔබ කළා වූ දේ ඔබට ලැබිලා තියෙනවා. ඔබ කළා වූ දේ ඔබට ලැබිලා තියෙනවා නම් ලැබුණ දේ ඔබ සතුටින් බාර ගන්න ඕන. මම මෙතන ඉන්නේ මං කළා වූ දේ නිසා. ඔබ ඔතන ඉන්නේ ඔබ කළා වූ දේ නිසා. එහෙනම් අපි දෙගොල්ලන්ටම කොතනකවත් වැරදිලා නැහැ පිංගතුනි. එහෙනම් අපි කළා වූ දේ අපිට ලැබෙද්දී අපි ඒ දේ සතුටු සිතින් බාර ගන්න ඕනේ. එතන තමයි ධර්මයේ කියන්නේ.